මෙහෙම අමුතු జాතියේ ලස්සන ෆොටෝ එකක් ගන්න කොහොමද? අද අපි කතා කරන්නේ ලයිට් පේනින් ගැන. මේ ඔක්කොම ලයිට් පේනින් ෆොටෝස් අපි අරගෙන තියෙන මොබයිල් ෆෝන් එකේ. මොබයිල් ෆෝන් එකේ ලයිට් පේනින් ෆොටෝස් ගන්න ක්‍රම කීපයක් තියෙනවා. මේ ක්‍රමයක් තමයි ප්‍රෝ මෝඩ් එක කියන්නේ. ප්‍රෝ මෝඩ් එකේදී අපිට ඔප්ෂන් කීපයක් බලා ගන්න පුළුවන් වෙනවා. ISO, shutter speed, manual, manual focusing සහ white balancing. අපි මුලින්ම ISO ගැන කතා කරමු. ISO කියන්නේ කැමරා කාචයේ ආලෝකයට තියෙන සංවේදීතාවය. මේකේ ISO අගය අපි ලයිට් පේනින් ෆොටෝ එකක් කරද්දී ඉතාමත් ඉහළ අගයකට ගන්න හොඳ නැහැ. අපි ISO අගය යම් තරමක් පහළහා අගයක තියලා තමයි ගන්න ඕන. එතකොට අපිට හොඳ quality image එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. අපි ඊළඟට කතා කරන ලයිට් පේනින් වලදී ඉතාමත් වැදගත් වෙන shutter speed එක ගැන. ලයිට් පේනින් ෆොටෝ එකක් ගන්නකොට අපි shutter speed එක ඉතාමත් ඉහළ අගයකට ගෙනියනවා. ඒ මොකද අපිට ඔක්කොම ආලෝක කිරණ ටික අපේ කැමරා කාචයට අසු කරගන්න ඕන හින්දා අපි shutter speed එක ඉතාමත් ඉහළ අගයකට ගෙනියනකොට වෙන්න තියෙන අපහසුතාවයන් තමයි අපේ shot එක blur වෙන්න පුළුවන්. එහෙම නැත්නම් shot එක ගැස්සෙන්න පුළුවන්. අපි මේවා වළක්වා ගන්න tripod එකක් භාවිතා කරනවා. වයිට් බැලන්සිං සහ මැනුවල් ෆෝකසිං කියන දේ ඒ තියෙන පරිසර තත්ත්වනුව තමයි අපි ඒක හදා ගන්න ඕන. අපි දැන් බලමු එහෙම ගත්ත ලයිට් පේනින් ෆොටෝ එක. ලයිට් පේනින් ෆොටෝ එකක් ගන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි ඉන්බිල්ට් කැමරා එකේ තියෙන මෝ කියන කොටසේ ඇතුලේ තියෙන ලයිට් පේනින් ඔප්ෂන් එක. මේනත් අපිට ඉතාමත් ලේසියෙන් ලයිට් පේනින් ෆොටෝ එකක් ගන්න පුළුවන්. අපි මෙතනදී පාවිච්චි කළේ ස්ටීල් වූල් කියලා දෙයක්. ඒක රුපියල් 120ක් වගේ අඩු ගානකට ලංකා පුරා තියෙන කීල්ස් ආයතන වලින් මිලදී ගන්න පුළුවන් වෙනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. Thanks for watching.